අපි යන්නේ අද කල්පිටියට. අපි දෙන්නම මීට කලින් කල්පිටිය ගිහින් නැති නිසා හරි මාස්සාවෙන් යන ගමනක් තමයි මේ කල්පිටිය ගමන. එහෙනම් ගිහිල්ලාම බලමු. මේ වගේ හොටෙල් එකට යන්නේ මේ උන්චිල්ලා ජැටි එක මා ලස්සරනේ කලපුව මේ පැත්තේ තියෙන කලපුව කල්පිටිය කලපුව මේ පැත්තේ මේ හොටෙල් එක තියෙන්නේ මාරව ලස්සනයි බලමු අපි අද ඉන්නේ කල්පිටියේ රොක් විලේජ් එකේ ඉදිරි ටිකක් බලමු ගිහිල්ලා මේ තියෙන මෙතන රොක් විලේජ් එක අපි වාහනෙන් ආව නම් එන්න වෙන්නේ මෙහෙන් එන්න බෑ මේ වැහිලා වතුර තෙමිච්ච හින්දා අපි රොක් විලේජ් එකට ගිහලා බලමු ලස්සන කබාන තියෙන්නේ මෙතන. යම්. ජම්බු ගහක් තියෙනවා. මෙතන. දැක්ක. අපි දෙන්නයි මල්ලිත් තව මල්ලිත් යනවා බෑග් එකක් උස්සගෙන බලමු අපි ඉන්නේ මේ අද මේ චැලට් එකේ මේකේ නම අරුගම්බේ එහෙම තමයි මෙතන නම් දාලා තියෙන අරුගම්බේ බිරිස්ස සීගිරිය ඇල්ල ඒ වගේ අපිට පෝසියාලියකුත් ඉන්නවා කිටි පිටි හරි බලමු ඇතුළ අපි මේ විදිහට තමයි තියෙන්නේ බෙඩ් එකක් තියෙනවා කබඩ් එකක් තියෙනවා මේසයක් තියෙනවා ටවල් රැක් එක බාත්රූම් එක තියෙන එළියේ ඒකත් මාර ලස්සනයි අවුට්ඩෝ බාත්රූම් එකක් මෙතන ෂවර් එක කොමඩ් එක සිංක් එක මාර ලස්සනයි ඒකන පොල්ලත් වලින් කවර් කරලා නැචරල් විදිහට හදලපු අවුට්ඩෝ බාත්රූම් එකක් හරි මේ විදිහට තමයි තියෙන්නේ සෙටප් එක චැලට් එක මාරම ලස්සනක් තියෙන්නේ අපි දැන් යනවා හවස මොකද අපි එනකොට හවස වුණා චුට්ටුස් අපි ගිහිල්ලා නැකන් ඉන්න මේ වගේ චැලට් තමයි මේ මුළු අත්තිම තියෙන්නේ ප්‍රයිවසි එකත් හොඳයි මොකද ඈතින් චැලට්ස් තියෙන්නේ එක එක ඩිසයින් එකේ හදපු චැලට්ස් ගොඩක් තියෙනවා මෙතන
ඒක අපි බුකින් එක ගලා ගන්නකොට තමන් කැමති එකක් දා ගන්න පුළුවන්. බලමු අපි දැන් ලැගුන් එකට යන හදන්නේ. මොකද මේ ප්‍රොපර්ටි එකේම එහා පැත්තේ තමයි ලැගුන් එක තියෙන්නේ. මං හිතන්නේ ඔයාලා දකින්න ඇති අපි ආවේ බෝට් එකෙන් ආවේ ඒ ලැගුන් එක, කල්පිටිය ලැගුන් එක. සන්සෙට් එකක් බලන්න තමයි අපි යන්නේ. ඒක මං ටී එකක් බොන්න. බලමු. යා. මේ විදිහට තමයි අපිට ටී එක සෙටප් කරලා තියෙන්නේ. මානව ලස්සනක් තියෙන විතර වීඩියෝ එක. බිස්කට් එකක් කනගම. ලේටියක් ගොනා. අපි මෙන්න මේ view එකක් එක්ක. Good morning. අද අපි මේ කල්පිටියෙන් දෙවෙනි දවස. ඊයේ ඔයාලා මං හිතන්නේ දකින්න ඇති ලස්සන සන්සෙට් එකක් තිබ්බ හවස. අපි එතන සන්සෙට් එකත් එක්ක ටිකක් ගත්තා. එහෙමම අපි රෑ මුකුත් වීඩියෝ කරන්නේ නැහැ. බැටරි ලෝ වෙලා තිබ්බ. අපි හවස ආපු හින්දා චාර්ජර් ගහලා අද උදේම ආවා මේ ලැගුන් එක පැත්තට. ඔය වගේ මේ රෑ ගොඩක් වැස්සම හිට. ඔව් හවස රෑ වැස්ස අපි හිතුවේ නැහැ මෙහෙම දවල් පායයි කියලා. සාමාන්‍යයෙන් කල්පිටියට වහින්නෙත් නැහැ. අපි හින්දා ආපු හින්දා තමයි වැස්සා. කල්පිටියේ තියෙන සාමාන්‍ය පොඩක් වෙනස් දේශගුණයක්. මොකද මේක මන්නාරමට කිට්ටුව තියෙන හින්දා රශ්න දේශගුණයක්. අපි දෙන්නගම මේක කල්පිටියට ආපු පළවෙනි වතාව. කල්පිටියට එන්න ටික දවසක් ඉඳලා අපි ට්‍රයි කර කර හිටියේ. මොකද වෙලාවක් ආවේ නැහැ. ඒත් එක්කම තමයි මේ රොක් විලේජ් එක අපිට හම්බුනේ. මේ රොක් විලේජ් එකේ ගොඩක් කොටජස් තියෙනවා. එක එක විදිහේ කොටජස් ගොඩක් තියෙනවා. ඔය කියන්නේ ෆැමිලි එකකට උනත් එහෙම ඉන්න පුළුවන්. යාළුවෝ සෙට් එකකට આવත් එහෙම ඉන්න පුළුවන්. කපල් එකකට මේ තමන්ට කැමති විදිහෙම කොටේජස් තියෙනවා. මෙතන නම් දාලා තියෙන්නේ කියන්නේ ඇල්ල, අරුගම්බේ, ගෝල්. ඒ කියන්නේ අපේ ප්‍රසිද්ධ ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේසස් වල තමයි නම් දාලා තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්. ඒ කියන්නේ ලස්සනයි මේ කොටේජස් ඒගොල්ලෝ හදපු විදිහ. ඒ කැමති විදිහකට අපිට ඕන කොටේජ් එකක් තෝරගන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් බලමු ලැගුන් එක පැත්තට ගිහිල්ලා ඩ්‍රෝන් එකක් දාන්න ඕනේ. ඩ්‍රෝන් එක දාලා අපි බලමු පොඩ්ඩක් මේ පැත්තේ කොහොමද කියලා. Thank you.
අපි ආවා කල්පිටියේ බීච් එකට. බීච් එකට ආවේ බෝට්ටුවේ. බලම හිතන් දකින්න ඇති. අපි හිටපු තැන ඉඳලා බෝට්ටුවෙන් තමයි එන්න ඕනේ බීච් එකට. මේ වෙලාවන මා රත්නේ. නැත්තම් බීච් එක මා ලස්සනයි. මොකද මේකේ රැලි ගොඩක් අඩුයි. මොකද අර කයිට් සර්ෆින් වලට ගොඩක් ෆොරිනර්ස්ලා එන්නේ මේ කල්පිටියේ බීච් එකට. මොකද ෆ්ලැට් වෝටර් එකක් තියෙනවා මම හිතන්නේ ඒෂියාවල හොඳම ෆ්ලැට් වෝටර් තියෙන්නේ මෙහි. ඒකෙන් හින්දා ලබන මාසෙ ඉඳලා තමයි මෙහි සීසන් එක පටන් ගන්නෙ. දැන්ට නම් ෆොරිනර්ස්ලා අඩුයි. මාරම ලස්සනයි. මොකද රැලි මොකුත් නැහැ මේ බීච් එකේ. අපි ටිකක් වෙලා ඉඳලා යනවා. මොකද අවුව සැර වැඩි දැන් නේ. අපි තවඩකින් යනවා. අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න තමයි හදන්නේ දැන්. ඔව් ඒ වගේම ඔයගොල්ලෝ කල්පිටි පැත්තට නම් අනිවාර්යයෙන්ම රොක් විලේජ් එකට එන්න. ඔව් අපි දවස් දෙකක් රොක් විලේජ් එකේ හිටියා. මාරම හොඳයි ස්ටාෆ් එක. මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම කෑම බීමත් මාරම හොඳයි. රසයි. මොකද ගමේ විදිහට කන්න පුළුවන් අලුත් සී ෆුඩ් කන්න පුළුවන්. ඒ වගේම නිදහසේ වලට වයිකින් වඩෝ ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම කරදරයක් නැහැ මෙතන. ස්කලංක වෙන්න පුළුවන් ඔයාලා ඔක්කොටම. අපි මෙතන රොක් විලේජ් එකේ ගත්ත ෆොටෝ Instagram එකේ දාලා ඇති. ඔයාලා ගිහිල්ලා බලන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක නවත්තනවා. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. අපේ YouTube channel එක subscribe කරන්න. TikTok එක follow කරන්න. එහෙනම් ඔක්කොටම හම්බෙමු. Thank you.